අපි කවුරුත් ආසයි අමුතුම වැඩ කරලා ඉක්මනින්ම මිනිසුන් අතර ජනප්‍රිය වෙන්න. එහෙම අමුතුම වැඩ කරලා ලෝකේ ජනප්‍රිය වෙච්ච පුද්ගලයන් ඕනතරම් සිටිනවා. ඉතින් අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අමුතුම විදිහට පන්දු යවපු පන්දු යවන්නන් 8 දෙනෙක් පිළිබඳවයි. ඉතින් රැඳිලා ඉන්න ක්‍රීඩා ලෝකයේ අපේ YouTube channel එකත් එක්ක. හරි අපි යමු වීඩියෝ එකට. දෙබාශිෂ් මොහන්ට කියන්නේ ඉන්දියාවෙන් බිහි වෙච්ච ඉතාමත් දක්ෂ වේග පන්දු යවන්නෙක්. වර්ෂ 1997 දී ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනු දෙබාශිෂ් මොහන්ති අසාමාන්‍ය විදිහට පන්දු යවපු පන්දු යවන්නෙක්. නමුත් මොහන්තිට ක්‍රීඩා කරන්නට හැකි වුණේ එක් දින තරඟ 45කට සහ ටෙස්ට් ක්‍රිකට් තරඟ 2කට පමණයි. එක් දින කඩුලු 57කුත් ටෙස්ට් කඩුලු 4කුත් දෙබාශිෂ් මොහන්ති විසින් බිඳහෙලා තිබුණා. वर्ष 1999 දී එංගලන්තයේදී පැවති එක් දින ලෝක කුස්තලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව වෙනුවෙන් දෙවැනි වැඩිම කඩුලු ලාභියා වන්නටද මෙම අමුතුම විදියට පන්දු යවපු දෙබාශිෂ් මොහන්ති සමත් වුණා. නමුත් වර්ෂ 2001 න් පස්සේ අපිට දෙබාශිෂ් මොහන්තිව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී දැක ගන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. වමතින් පිත්ත හසුරුවන කමිදු මෙන්ඩිස් අත් දෙකෙන්ම පන්දු යැවීමේ විශේෂ හැකියාවක් පවතින ක්‍රීඩකයෙක්. දකුණත් පිටදක පන්දු යවන්නෙකු මෙන්ම වමත් ඕතඩොක්ස් පන්දු යවන්නෙකු වූ කමිදු මෙන්ඩිස් 2018 වසරේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට පළමු වරට ක්‍රීඩා කළා. කමිදු මෙන්ඩිස් මේ වන විට ක්‍රීඩා කර තිබෙන්නේ එක් දින තරඟ 3කට සහ 20-20 තරඟ 4කට පමණයි. ගාල රිච්මන්ඩ් විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාව හැදෑරූ කමිදු මෙන්ඩිස් 2018 වසරේ නවසීලන්තයේදී පැවති වයස අවුරුදු 19න් පහළ එක් දින ලෝක කුස්තලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමේ නායකත්වයේද දරනු ලැබුවා. දකුණත් පාදක පන්දු යවන්නෙක් වන කෙවින් කොත්තිගොඩ අසාමාන්‍ය ඉරියව්වකින් පන්දු යවන පන්දු යවන්නෙක්. ඔහුගේ පන්දු යැවීම නරඹන පුද්ගලයෙකුට නම් හිතෙයි මේ මොන වගේ පන්දු යවන්නෙක්ද කියලා. 1998 අවුරුද්දේ උපන් කෙවින් කොත්තිගොඩ තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනාගෙන නැහැ. නමුත් කෙවින් කොත්තිගොඩ අබුඩාබි T10 ලීග් තරඟාවලිය සහ ලන්කන් ප්‍රීමියර් ලීග් තරඟාවලිය ක්‍රීඩා කරමින් තරඟ 11කදී කඩුලු 11ක් බිඳහෙලන්නට සමත් වී තිබෙනවා. වර්තමානයේ වෙද්දි ලෝකයේ චයිනමන් පන්දු යවන්නන් සිටින්නේ ඉතාමත් අතලොස්සක්. නමුත් ලක්ෂාන් සඳකැන්ද ඒ අතලොස්ස අතර සිටින ඉතාමත් වටිනාම ක්‍රීඩකයෙක්. අමුතුම ආකාරයේ පන්දු යැවීමක් තිබෙන ලක්ෂාන් සඳකැන් වමත් චයිනමන් පන්දු යවන්නෙක්. ලක්ෂාන් සඳකැන් 2016 දී ඕස්ට්‍රේලියාවට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසියා. එහිදී ඕස්ට්‍රේලියානුවන් අන්දමන්ද කළ පන්දු යැවීමක නිරත වන්නටද ලක්ෂාන් සඳකැන් සමත් වුණා. ජාත්‍යන්තර ටෙස්ට් තරඟ 11කදී කඩුලු 37කුත් ජාත්‍යන්තර එක් දින තරඟ 27කදී කඩුලු 21ක් සහ පන්දු වාර 20 ජාත්‍යන්තර තරඟ 19කදී කඩුලු 23ක් බිඳහෙලන්නට මෙම අසාමාන්‍ය පන්දු යැවීමක් සහිත ලක්ෂාන් සඳකැන් සමත්ව තිබුණා. දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළ පෝල් ඇඩම්ස්ගේ පන්දු යැවීමේ ඉරියව්ව ඉතාමත් විශේෂ ඉරියව්වක්. හැබැයි මේ ඉරියව්ව දිහා බලන් ඉන්නට නම් ගොඩ දෙනෙක් එච්චර කැමැත්තක් දැක්වුවේ නැහැ. එංගලන්තයේ හිටපු පුහුණුකරුවෙකු වූ මයික් ගැටින් පෝල් ඇඩම්ස්ගේ පන්දු යැවීම සමාන කර තිබුණේ බ්ලෙන්ඩරයකට හසු වුණු ගෙම්බෙක් ලෙසයි. 1995 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දුනු පෝල් ඇඩම්ස් ටෙස්ට් කඩුලු 134ක් සහ එක් දින කඩුලු 29ක් බිඳහෙලා තිබුණා. නමුත් ඕස්ට්‍රේලියාවෙන් සිදු වූ විවිධ කෙනෙහිලකම් නිසා ඔහුට වැඩිකල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැඳෙන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. බැලු බැල්මට කාටවත් එච්චර අල්ලන්නේ නැති ඉරියව්වක් තමයි බුම්රට තියෙන්නේ. ක්‍රිකට් තරඟ නරඹන ප්‍රේක්ෂක ගොඩදෙනෙක්ගේ අදහස තමයි බුම්රා පන්දුව දමලා ගහනවා කියන එක. බැලු බැල්මට අපිටත් බුම්රා පන්දුව දමලා ගහනවා කියලා පේනවා. නමුත් නිලවශයෙන් ඒක ඔප්පු වෙලා නැහැ. 1993 දී ඉන්දියාවේ අහමදාබාද් නුවර උපත ලද ජස්ප්‍රීත් බුම්රා
2016 අවුරුද්දේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනාගත්තා. ටෙස්ට් තරඟ 18කදී කඩුලු 83 කුත්, එක්දිනේ තරඟ 67කදී කඩුලු 108ක් සහ 20-20 තරඟ 50කදී කඩුලු 59ක් බෙදහැලන්නට මේ අසාමාන්‍ය පන්දු යවන්න සමත් වුණා. ටෙස්ට් 20-20 සහ එක්දින යන අංශ තුනෙන්ම පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම තුළ මුල් ස්ථාන 10 අත්කර ගන්නට ජස්පිත් බුම්රා සමත් වී තිබෙනවා. ප්‍රේක්ෂකෙන් කුමන කතා පැවසුවත් ඔස්ට්‍රේලියාව බිහි කළ සුපිරි වේගපන්දු යවන්නෙකු වූ ඩෙනිස් ලිලී පවසා සිටියේ ජස්පිත් බුම්රා යනු යුගයේ පහළ වූ තවත් විශිෂ්ටයෙකු බවයි. පාකිස්තානින් බිහි වූ තවත් දක්ෂ පන්දු යවන්නෙකු වන සොහෙල් තන්විර්ට තිබුණෙත් ඉතාමත් වෙනස්ම ආකාරයේ පන්දු යැවීමක්. බැලූ බැල්මට කවුරුත් ප්‍රිය නොකරන පන්දු යැවීමේ ඉරියව්වක් සහිත සොහෙල් තන්විර් තම පන්දු යැවීමේ ඉරියව්ව භාවිත කරමින් ඉතාමත් ඉහළ දක්ෂතා දක්වන්නට සමත් වුණා. 2007 වසරේදී පාකිස්තාන ජාත්‍යන්තර කණ්ඩායම නියෝජනය කරන තන්විර් ටෙස්ට් කඩුලු 5ක් සහ එක්දින කඩුලු 71ක් බිඳහැලා තිබෙනවා. ඔහුගේ අසාමාන්‍ය පන්දු යැවීමේ ඉරියව්ව සහ දක්ෂතා නිසා ලෝකයේ සෑම ලීග් තරගාවලියකම සොහෙල් තන්විර්ට ඉතාමත් ඉහළ ඉල්ලුමක් පැවතුණා. තමාගේ අසාමාන්‍ය පන්දු යැවීමේ ඉරියව්ව භාවිත කරමින් ඉතාමත් ඉහළ ප්‍රයෝජන ලබාගත් පන්දු යවන්නා තමයි ලසිත් මාලිංග කියන්නේ. ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්ව අද වන විට මුළු ලෝකයේම අත්හදා බලනවා. ලසිත් මාලිංගගේ අසාමාන්‍ය පන්දු යැවීමේ ඉරියව්ව නිසා වර්තමාන ක්‍රිකට් පිටියේ හොඳම යෝකර් පන්දු යවන්නා බවටද පත් වී තිබෙනවා. 2004 වසරේදී ජාත්‍යන්තර පිටියට පැමිණෙන ලසිත් මාලිංග ජාත්‍යන්තර ටෙස්ට් කඩුලු 101ක්, එක්දින කඩුලු 338ක් සහ 20-20 කඩුලු 107ක් බිඳහැලා තිබෙනවා. එමෙන්ම ලසිත් මාලිංග වර්තමාන ජාත්‍යන්තර 20-20 පිටියේ වැඩිම 20-20 කඩුලු ලාභියාද වනවා. ජාත්‍යන්තර පිටියේ පිටපිට පන්දු 4කදී කඩුලු 4 අවස්ථා 2ක් සහ ලෝකයේ වැඩිම කඩුලු ත්‍රිත්වයන් සංඛ්‍යාවක් බිඳහැලු දැනට ලොව සිටින එකම පන්දු යවන්නා වන්නේද ලසිත් මාලිංගයි. 2010-2020 කාල වකවානුවේදී වැඩිම එක්දින කඩුලු සංඛ්‍යාවක් විදහලා ඇති ලසිත් මාලිංග IPL තරඟාවලි ඉතිහාසයේද වඩාත් සාර්ථකම පන්දු යවන්නායි. ලොව පුරා ලීග් තරඟවල ඉතාමත් ඉහළ දස්කම් දක්වන්නට ලසිත් මාලිංග සමත් වී තිබෙනවා.